චන්ද්‍රශේඛරය හදන්නේ මට තොරම් වෙන්න. ඒක දන්නේ මම බෙන්තර ගඟෙන් එහා එකෙක් කියලා. ඔය සෙල්ටල් එක ගනින්කො මෙයාට ඕකව අබරලා ගන්නවා. ඔයාටත් මුණාරි දුන්නම ඇයිබා ඌ කියන සැම්පලේට පඩි පෙළට යට කරන ගානෙන් පුළුවන් අනිත් පැත්තේ තව විල්ඩිමක් ගන්න. ග්‍රාමසේවක මහත්තයා කොහොමෙයි? මම ධනපාල. ඈ මගුලක් කතා කරනවා. කෙල්මල් ටිංකරින් බාස් නෙමෙයි, මම ධනපාල ඉඩංගොඩ. හරි ඒක පැත්තකින් තියෙනවා කෝ. කච්චිය පිච්චියට ගියත් බල්ල හෙළුවෙන් කියන්න ඇහේ. තමුන් වහන්සේට ඉතින් ධනපාල කිව් හැටිය මතක්කනේ ටිංකරින් බාස්ව. ඒ කරුමෙන් ගැලවෙන්න නම් එක්කෝ ඌනම වෙනස් කරගන්න ඕනෑ, එහෙම නැත්තම් මම නම වෙනස් කරගන්න ඕන. හරි ඒ වැඩේ අහවරයි කියනකෝ. දැන් ඉතින් මට මේ වැදගත් වැඩකට මට හොඳ මෝරපු කුඹුක් ගහක් දෙකක් හොයලා දෙනවකෝ. නෑ ග්‍රාම සේවක මහත්තයෝ, මෙන්න මේ මගේ ඔෆිස් එකේ පඩි පෙළට. හොඳයි. තේරුවන් තරමයි. අපි දැන් ගෙදර ගිහිල්ලා ආයෙමත් කොහරි යවනවද කියලා මත්තෝ? කොහෙන්ද බං? ලියන්න තොලොංචි වෙච්ච එකේ බද්දුණ්ඩක් කාලා බුදිය ගන්නව ඇරෙන්න. ඒක ඔයම ඇව්වේ. අද උඹටත් කොහරි යන්න තියනවද? ඇම්දාලි මහත්තයෝ යමින් ගමන මදුර කොවිල්ල කරා යන්න කියලා. නැත්තම් ඉතින් ඒ වැඩේට මම ආපහු පාරට එන්න එපෑ. අනේ වන්ද සරණේ රීස්, උඹ ඔය මදුර කොවිල් වලට වියදම් කරන සල්ලි පිළිවෙලකට එකතු කළා නම් උඹ ඉන්න කාමරේ සීල් කරලා AC කෑල්ලකුත් හයි කරගන්න තිබ්බා. ඕ මොකෝ දන්නවද මගේ ඇස් පනා පිටම මේ දැන් කොල්ලෙක් ඉස්සුවනේ. මොනද මුදල් මහත්ත මේ කියන්නේ? යකෝ වෑන් එකකින් කට්ටියක් ඇවිල්ලා අන්න අර බස් වෝල්ට් එකේ හිටපු කොල්ලව පුදලගෙන ගියා.
ඉතින් අපි 119 ගහලා කියමු. 119? ඒ තොට උසාවි නැගින්න දොළ දුකද? ඈ? වැන්නන්නේ. ඔයි, ඊවට තමයි සාක්කාරෝ අර අතන හිටියා. බස් හෝල්ට් එකේ. දැන් අද්දන. තොටත් වැන්නන්නේ. යන්. ඉබා. පාරේ යනවා උන්ම මෙහෙම උස්සනවා නම් අපෝ කොහොම උස්සන්න බැරිද? ඈ? උඹ වුණත් ඔය අර කොයිල් මේ කොයිල් ගන්න මාව තනියම මෙතන තියලා එහෙම බහිනව නෙමෙයි සරණේරිස්. හරිනේ? උඹ ඔය බඩ කඩਿੱttu ගන්න බැහැපු වෙලාවක කවුරු හරි එකෙක් ඇවිල්ලා පිස්තෝලයක් ඔලුවට තියලා දැන් ඉතින් බැහැපන් කියලා කිව්වොත් එපා කියන්නේද? එපා කියන්නේද? අන්න එක මතක තියාගෙන ඔය බඩ කඩਿੱttu ඔක්කොම මග් ඔෆිස් එකේ ඉන්නේ නැති කරගනින් ඈ.